සර් අපි ගිය සුමානේ කතා කරේ ඔපරේටින් සිස්ටම් සෝරි පරිගණක විද්‍යාගාරය භාවිතා කරන්නේ කොහොමද කියන එක නේද? ඒක අපි කතා කරලා ඒක ෂෝට් ෆෝම් එකක් ෂෝට් නෝට් එකක් අපි ගැහැව්වා. ඊට පස්සේ දැන් අද අපි කතා කරන්න යන්නේ තුන්වෙනි පාඩමේ ඔපරේටින් සිස්ටම් ඇන්ඩ් ෆයිල් මැනේජ්මන්ට් මෙහුම් පද්ධතිය සහ ගොනු කළමනාකරණය කියන මෙන්න මේ පාඩම ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මේ පාඩම අපි කරලා ඉවර පාඩමක්. We have finished already this lesson. But today I want to discuss with you as a summary, right? Short note. ඉතින් මට අද අවශ්‍ය ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න short note එක summary එකක් හෙට කතා කරන්න. Right? ඉතින් මම ඔයගොල්ලන්ට අවස්ථාව දුන්නා පොඩ්ඩක් බලා ගන්න, ready වෙන්න short note එකක් ගන්න කියලා. ඉතින් දැන් මම බලනවා ඔයගොල්ලොත් එක්ක කොහොමද ඔයගොල්ලෝ දෙන්න කරලා තියෙන්නේ වැඩි කියලා. Right? I want to see how you have done it. Right? Okay, then shall I share my screen to you? I want to see you all. මට කොල්ලංග බලන්න බලමින් කරන්න ඕන නිසා මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. right. අමීක්ෂ. ඔයා ඉස්සල්ලාම ගමු නේද? එහෙමද? මෙහෙම් පද්ධතිය හා ගොනු හැසිරීම. මෙහෙම් පද්ධතිය හඳුනාගනු. මෙහෙම් පද්ධතිය යනු මුදුකාංගයකි. මෙහෙම් පද්ධතියට උදාහරණ Windows, Red Hat, Linux, Mac, Mac OS, පාසල් පරිගණක ගබඩා කර ඇති ගොනු පන්තියේ පරිභාගයේ ලක්ෂණ ජාති ගීයේ ක්‍රීඩා උත්සවවල පින්තූර මුවක් යනු හෝල් කිහිපයක් එකතු වීමකට විවිධ ගොනු වල සුවිශේෂී වූ කුඩා සංකේත සර් ඔව් අහන් ඉන්නේ ඒක පෙන්නන්නේ අපද සේ විවිධ ගොනු වල සුවිශේෂී වූ කුඩා සංකේත කියන එක පෙන්නන්නද හා පෙන්නන්න ආ රයිට් ඔව් දැක්කා අපි සංකේත තියෙනවා දැන් ඔයා ඔය පොතමද කියවන්නේ දැන් එදා මම කියා දුන්නා සාරාංශයක් ගහන්නේ කොහොමද කියලා සාරාංශයක් ලියන විදිය ආ ඔයා වීඩියෝ එක කියවුවේ නැද්ද බැලුවේ නැද්ද බැලුවා සර් මේ වීඩියෝ එක දාලා තිබුණේ කොහොමද සාරාංශයක් අඳින්නේ කියලා අර මාතෘකාව දාලා ඊතල වගේ ගහලා එහෙම කළා නේද ඒ විදිහට ගහන්න ඕනේ එතකොට තමයි ඉත ඔයා පොතක් කියවන වගේනේ කියන්නේ නේද අරක එක ඔයා ඒ මුළු පාඩමම ඒ කියන්නේ තුන්වෙනි පාඩමම එක කොළයකට සාරාංශගත කරන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. කෙටි කරලා ලියෙන්න ඕනේ. ඒතර මාතෘකා සහ කෙටි දෙක දිහා බලලාපුවම ඔයාට මුළු පාඩම මතක් වෙන විදිහට ලියා ගන්න ඕනේ. ඒකයි අපි සාරාංශයක් කරනවා කියලා කිව්වේ. හොඳයි. පොඩ්ඩක් ඉන්නකෝ බලන්න බලමු අපි හෙසරගේ කොහොමද තත්ත්වය කියලා. හෙසර ආයුදයා? Yes sir. Right. Shall we have Okay. Operating system and file management. What is file management? Saving a created file, open a file, editing a file are those. Operating system. It is a bridge connect user a computer. Examples for operating system. Windows, Linux, Ubuntu. All files stored in computer. The agenda. පුතා එතන the agenda නෙමෙයි කියද්දි කියන්නේ the agenda right we don't say the agenda because a starting with a no so when you starting with a if you are using the word the then you should not pronounce as the it should start with the because starting with the vowels no a vowel so when the vowels is there then you have to pronounce it as The agenda of a sport meet, the national anthem, image of a sport meet. Using graphics of
softwares we can learn more about files. Examples for graphic softwares: Photoshop, Illustrator, Premiere Pro. To minimize the screen, click the minimize button on the top right hand corner of the screen. To restore the windows, click the relevant button on the taskbar. Click the maximize button to enlarge the screen and to hit the window to the enter screen. To close the window, click the close button. Open a file, print the file location and click it. Edit a file. We can select the command edit and click. That's all, sir. Okay. Right. So, what could you say again, summary? Saransha kosin ganwa nan api kohomada monawada kiyanna puluwa? Amiksa අපි අද කතා කරේ තොර මොකද්ද පාඩමේ නම ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති සහ ගොනු කළමනාකරණය රයිට් තොර මෙහෙයුම් පද්ධති ගැන ගද්දි මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක දැනගන්න තියෙනවා we have to understand what is operating system and the type of operating system operating system වර්ග ගැන දැනගන්න තියෙන්නේ අපි නේද ඔකේ අමීක්ෂ මෙහෙයුම් පද්ධතියක නම් දෙකක් කියන්න බලන්න Red Hat. Okay. Red Hat Windows. Windows, right. Okay. එතකොට අපි ඔපරේටින් සිස්ටම් කියන්නේ මොනවද කියලා කිව්වා. What is file management හෙසර? හෙසර what is file management? It is saving a created file. It is saving a created file. Created file. Yes. So whatever the file that you are going to save in the computer is known as a file. Right? Whatever you are going to save in the computer is known as file. So that file can be a video file, audio file, image files, cartoon files, documents. So whatever it is, no? So those are called known what? Those are file. Okay? So there are different files are available. So according to the package that you are going to use, the file can be created and that the icon will be changed, you know. So Word document icon is different from the PowerPoint file icon, né? And then the PowerPoint file icon is different from the other packages. So it's different from one to the other. Okay? Right? What else? So the properties of the files. Properties of the files. ඒ කියන්නේ මොකද්ද? File එකක තියෙන ගුණාංග. මොනවාද අමීක්ෂ file එකක ගොනුවක තියෙන ගුණාංග මොනවාද? ගොනුවේ නම, ගොනුවේ දිගුව. Very good. ගොනුවේ නම, ගොනුවේ දිගුව, ගොනුවේ size එක ප්‍රමාණය ගොනු වර්ගය ගොනු තැම්පත් කරලා තියෙන ස්ථානය නේද so those are called the properties of the file right අපි වලට කරන ගොනුවක මෙතන properties of the file file එකේ තියෙන ගුණාංග දැන් මේ වගේ file save කරන තැන අපි ඉගෙන ගත්තා save කරන්න ඕනේ කොහෙද කියලා අපි ඉගෙන ගත්තා so we learn where we have to save the file And if the file is saving in a place, so we can do lot of modification to the file. අපිට ඒ ගොනුවක් තැම්පත් කරනවා වගේ මේ ගොනුවට විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. Right. Hesar, what are the modification that we can do in for a wire file? Hesar, what are the modification that we can do to a file? Caption. Huh? What? Caption. Caption? Thing. No.
අමික්ෂ මොනවද අපිට ගොනුවකට කරන්න පුළුවන් වෙනස්කම් ගැන කතා කරමුනවා දේව. ආමික්ෂ මිනිමයිස් ක්ලෝස්. ඔව් ක්ලෝස් කරන්න පුළුවන්, මිනිමයිස් කරන්න පුළුවන්, මැක්සිමයිස් කරන්න පුළුවන්, විශාල කරන්න පුළුවන් නේද? කුඩා කරන්න පුළුවන්, ඊළඟ රීස්ටෝර් and delete the file, copy the file, modify the files, right? And we can save a file in a different location. So those things we can do with the help of operating system. We can do lot of work in the lot of modification for the file. නේද? ගොනුවකට විවිධ වෙනස්කම් කරන්න පුළුවන් අපිට මොකක් නිසාද? මේ පරිගණකයේ තියෙන මෙවුම් පද්ධතිය ආධාර කරගෙන අපිට ඒක මෙහෙවන්න පුළුවන්. That's why we call it file management. අපි එකයකට කියන්නේ ගොනු කළමනාකරණය කියලා කියන්නේ. ගොනුවක් අපිට ඕන විදිහකට ඕනදක තැම්පත් කිරීම අවශ්‍ය, මකල දැමීම අවශ්‍ය නැත්නම් ගොනුවක් නිර්මාණය කිරීම, නිර්මාණය කරපු ගොනුවක් ආය අපිට වෙනස් කිරීම නේද? මේ ආකාරයේ විවිධ දේවල් කරගෙනීම හැකියාව අපිට ලැබුණා ලැබෙනවා. මොනවා නිසාද? මේ ඔපරේටිං සිස්ටම් නිසා. Because of the operating system we can do lot of modification to a file, right? So that's what we learnt there in the lesson number 3, right? Lesson number 2 ne kari api okai puthe. Honda idan ehenam oganta adahasak awada mona hari gatluwak thiyenada lesson number 3 wala? Do you have any questions that you have to clear if you don't know, or if you have some, if you have some problem in the lesson number 3? Yes, any question? No, sir. Amiksha? No, sir. So that means if the exam දැන් ඇහෙනවනේ පුතේ? Yes sir. Right. හෙසර who is user හෙසර? What sir? Who is user? User කියන්නේ කාටද කියලා අහන්නේ? Operating system? No, 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 no. So that mean if I ask question who is user, then you get fail, no? ඔක්කොම ප්‍රශ්නයක් නැහැ කිව්වට ප්‍රශ්නයක් අහපු ගම දන්නේ නැහැ. අමීක්ෂ කවුද පරිශීලකයා කියන්නේ? Very good. හරිටම හරි. පරිගණක මෙහෙවන කෙනා, ක්‍රියාත්මක කරන කෙනා, පරිගණක භාවිතා කරන කෙනාට තමයි පරිශීලකයා කියලා කියන්නේ. So the user is a person who uses the computer. So that's called user. Okay? අමීක්ෂ, හෙසර? Can you understand who is user? Yes. Yes. Then, the computer is here and the user is here. So both these two are getting together with the help of operating system. මෙහුම් පද්ධතිය උදව් වෙනවා පරිගණකයටත් user අතර සහ සම්බන්ධතාවයක් ඇති කරගෙන වැඩ කරගෙන යන්න. So it is important operating system in order to work with the computer for the user. right පරිගණකයේ user එක්ක වැඩ කරගෙන යන්න ඉතා වැදගත් වෙන දෙයක් තමයි මෙහෙම පද්ධතිය කියලා කියන්නේ. හරි, තව මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න? ඔව්, තව ගැටලු ප්‍රශ්න මොනවද තියෙනවද? Excuse me sir. Yes puta. අර sir මේකේ තියෙන caption players different captions ඒ කියන්නේ මොනවද sir? Page number එක කියන්න පුතේ. 28.
28. Yes. Wait, I will check it. This is not put the caption. It is called captain, captain and players. Okay. Right, players and captain. Okay, sir. මංව තේරුම් කරන්න ඔය මොකක්ද කියන්න කියලා. හරිද කවුද හෙසර? Now this is an example, right? So now in this lesson, what does it means? There was a dialogue between students, right? So someone was asking about the operating system, so the others doesn't know. Then one says that his brother was explaining him what is the operating system. So the example is that. So what is the example? Operating system is like a cricket match, cricket players, cricket team, right? So that's what it says, right? It's according to his brother. Then computer operating system like a cricket team, right? In the cricket team, right, the captain is the operating system. Right, cricket team එකක් උදාහරණයක් වශයෙන් අරන් එයා පෙන්න මාධ්‍ය ප්‍රෙඩි සිස්ටම් කියන්නේ කියලා. ප්‍රෙඩි සිස්ටම් එකට එයා කියලා දෙන උදාහරණය තමයි cricket team එකක් වගේලු. cricket team එකේ නායකයා captain is same like operating system. මොකද නායකයා තමයි team එක මෙහෙවන්නේ පුතේ. බෝල දාන්න ඔයා keep රකින්න, ඔයා අර පැත්තට ගිහිල්ලා බලන්න, ඔයා ළඟ ඉන්න, ඔයා ඇතට යන්න. So the captain is the person who controls the a team, right? Same as it is, computer operating system is the person who controls everything in the computer, right? හරියට නිකන් a team එකේ players ලා ඇවිල්ලා නිකන් හරියට කවුරු වගේද? අර computer එකේ තියෙන අනාරි computer එකේ එක එක softwares තියෙන පුතා. අන්නේ softwares තමයි, right? Hardware, software. මොකද ඒවා උදව් කරන් තමයි අර අවශ්‍ය දේවල් කරන්නේ. දැන් මට පින්තූරයක් අඳින්න ඕන නම් අන්න peint එකට ගිහලා පින්තූර අඳිනවා. එතකොට එහෙනම් කවුද උදව් වෙන්නේ? අර software එක.
හරි නිකන් අර ක්‍රිකට් මැච් එකේ ක්‍රිකට් ටීම් එකේ ප්ලේයර්ස්ලා වගේ. රයිට්? එතකොට ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් තමයි ඔපරේටින් සිස්ටම් එක, ප්ලේයර්ස්ලා තමයි ඉන්නේ. ඒ වගේ තමයි ඔපරේටින් සිස්ටම් එකේ කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එක තමයි කැප්ටන්, ඒකේ තියෙන සොෆ්ට්වෙයාර්ස් තමයි හරි නිකන් කවුරු වගේද ප්ලේයර්ස්ලා වගේ. රයිට්? එතකොට මේ කාලෙන් කාලට අපිට මේ කැප්ටන්ස්ලා වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. රයිට්? අනිත් වගේ තමයි ඔපරේටින් සිස්ටම් එකත් අපේ කම්පියුටර්ට අවශ්‍ය වෙන විදිහට එක එකව වෙනස් කර ගන්න පුළුවන්. දැන් Ubuntu කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක්, Windows කියන්නේ තව ඔපරේටින් සිස්ටම් එකක්, Red Hat කියන්නේ තව ඔපරේටින් සිස්ටම් එකක් නේ. එහෙනම් ඒවා අපිට ඕන ඕන විදිහට වෙනස් කර ගන්න පුළුවන්. හරියට නිකන් කැපිටල් ලව අපි වෙනස් කර ගන්නවා වගේ අපේ ටීම් එකට. තේරෙනව නේද? ඒකයි ඔය උතනයි කියන්නේ පුතේ. Can you understand what does it mean? Yes. Very good. If you don't understand like that, you have to ask questions like that. ඒ වගේ අනිවාර්යයෙන්ම අහන්න ඕනේ අමීක්ෂ. මොකද ඒක වැදගත්. අපිට අපේ පොත දිහා බලලා අපිට ඒක තේරුම් ගන්න බැරි නම් උදව් අරගෙන ඒවා තේරුම් ගැනීම වැදගත් වෙනවා. මොකද සමහර විට exam එකේ වෙලාවේ මේ ප්‍රශ්නෙම ඔයගොල්ලන්ට question එකක් හැට දුන්නොත් දැනගන්න බෑ කරගන්න ඒකයි. Right. Just go through that and if there is any more just ask me. තවම දැනගන්න recommend. තියෙනවද තව? No sir. No. Amiksha. No sir. Shivad, මොකද මම කියන්නේ? හොඳයි. එහෙමනම් අපි පොඩ්ඩක් යමු ඊළඟ පාඩමට. Right? හතරවෙනි පාඩම using mouse and keyboard to the application software. Right? Keyboard some mouse සහ යතුරුපූරුව කියන දෙක යෙදු මුදුකාංග වලට භාවිත කරන ආකාරය කියන පාඩම හතරවෙනි පාඩම. හොඳයි. ඕකත් ඔකල විනාඩි දෙක තුනක් අරන් පොඩ්ඩක් බලා ගන්න. අර වගේම කිරිසරණක් ගන්න බලන්න ඉක්මනට. Okay, kawda hesara, can you go ahead with the summary that you did? Okay, sir. Using mouse and keyboard to use application software. Application software, tasks that can be done by a computer. Examples, editing pictures, computer games, sending email, watch a video. Two types of it. Special software using only for special tasks. General purposes software can do few tasks using the mouse. The main parts of the mouse: click button, right click button, scroll wheel. List that we know mouse. Types of it: technology, task, port. Technology, wire, wireless, port, USA, PS. Function of a mouse, selection an item, opening an item, moving an item. Keyboard, various types of keyboard. Wired, wireless, USB keyboard, serial keyboard. Types of keys in the keyboard. Escape key, Enter key, space bar, cursor keys, 8 key. Graphic software, examples, smart draw, Photoshop, paint. Word processing software, it is used to type letters. Examples, AbiWord, WordPerfect, OpenOffice. Audio and video. Audio is sound and video is sound and image. Examples, Audacity, OpenOffice, Adobe Premiere Pro. Ethics of editing software. Do not use for false ideas. Don't use for purposes. Permission must be obtained. That's all, sir. Right. Then
What are the softwares available? What are softwares available? Yes. Hey sir, what are the softwares available? Hey sir. Graphics software. Application software. Right. Audio and video editing software. Application. That's so. Word processing software. Yes, what else? That's all news. There are more. Now I have noted down like here the small summary, right? So task of operating system, right? Operating systems or the task of computers. What we can do, lot of there are a lot of things that we can do, no? What is this? Monadu kiyanne wanda monada thiyena task mata aramunu ilakka monada thiyenne abuthi editing pictures, right? Editing pictures, computer games. Right. Sending emails. Editing games. Email. Prepare documents. Document. Watch a video. Watching videos. Right. So there are many more things that we can do, no? Yes. Right. Email. Okay. So there are many more of those computer, right? Task of computer. That means computer can do. Computer can do. Monada kiyana eka ne. Godak ewa thiyena. Then there is another one called application software. So there are two types of application software: general purpose application software and the special purpose. And so then after that we discuss the types of softwares are here, you know, audio softwares, video softwares, graphic softwares, document creating softwares. Ameeksha mehena me balang inne Ameeksha dena tokka khillena man me paadama therum karana summary ekak dena oya kiyono ne ane right etakota me vidhara mama summary ekak hada gatta saransaya right. ඊට අමතරව අපිට ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න මවුස් සහ කීබෝඩ්ස් වැදගත් වෙනවා කියලා කිව්වා. සිම්පෝට් මවුස් ඇන් කීබෝඩ්. So mouse and the keyboard both has there are many functions. Right, so mouse has function like, you know, moving items, you know, and opening items and closing items and all we can use with the mouse. And there are many types of mouse. Right, so we discuss about those things. Right, so something like this, a short summary, you have to make it a small piece of paper. So whole lessons, right, maybe maybe 20 pages of a lesson is coming to a small half page of a lesson like this, no? Me vidhara apita bohoma saransha gatha karanna puluwam ara paadama hondata kiyawala 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 it was me wage saransha karaka gatha karala passe puthe meke diye balapu gam ara mulu paadama okkoma therenawa mata hitnawa peenawa
තේරෙනවද? ඉතින් මේ විදිහට ගන්න දැන් මම දැක්ක ඔකොල දෙනට ගිසුමානිත් මං කිව්වා අදත් කියන්නම්. ඔකොල දෙන සමරි කරලා තියෙන නිකන් අර ලෙසන් එකක් ලියනවා වගේ තමයි ලියලා තියෙන්නේ. එහෙම ලිව් ආපද? සර් මෙහෙම හරිද? කො බලන්න. ඔව් හරි. ඔහොම හරි පුතේ. ඔහොම තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒක ලිඛිතව ගොඩක් ලියලා තියෙනවානේ. වාක්‍ය වචනකින් දෙයකින් ලියන්න පුළුවන් නම් හොඳයි ගොඩක් පුතේ. දැන් ඒ ඔයා කරලා තියෙන එක හරි. ඔයාත් මේ වගේ තමයි chart එකක් වගේ හදලා තියෙනවා. So that is the best way, right? But if you can make it a very short forms like this is some more better. ඔයා කරපු එක වැරදි නෑ. ඒකත් හරි. හෙසර what you said what you did also correct. But I need to be summarized more than that and to make all the lesson into a one sheet, all the lesson into one sheet, right? So even if it is half a page is also better. And now once you take that to a half a page or a one sheet, once you look at the sheet at once like that, you will remember all the lesson, all the part of the lesson, right? When I say right task, so I can remember what we did in lesson, and then I say application software, then I can understand what is application software, so that I comes to my memory. And then there are two types of application softwares are there, right? General purpose application software and the special purpose softwares. So each software, there are many categories are there. There are some softwares for audio editing, there are some softwares for video editing, there are some softwares for graphic, there are some software for document or the office packages. And we studied that audio package, what are those audio packages? So name of the audio package, yeah? And what are the video package that we learned? And what are the graphics? අපි ඉගෙන ගත්තා graphics ව කියන්නේ මොනවද? Audio කියන්නේ මොනවද? අපි උදාහරණ ඉගෙන ගත්තා. නේද? අපිට දැන් මතක් වෙනෝනේ මේ මේක දකිද්දි එක මතක් වෙනෝනේ. අන්න එහෙමයි අපි short note එකක් ගහ ගන්න ඕනේ පුතේ. Right. මම කිව්වොත් එහෙම video editing software එකක් මොකද්ද නමක් කියන්න බලන්න අමික්ෂ video editing software එක නමක් දැන් පොත පෙරලන්න ඕනේ. පොත පෙරලන්න බෑ. පොත පෙරලන්න නැතුව මික්ස් කියන්න ඕනේ. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒක තමයි පාඩම් කරනවා කියන්නේ. ඒක තමයි ෂෝට් නෝට් එකක් ගන්නවා කියන්නේ. Right. Hesara let me know what are the audio package. ඔව් Hesara. Hesara audio package එකේ උදාහරණයක් මොකද්ද? අපි කිව්වා ලිව්වා ඔකේ. Adobe Premiere Pro? Adobe Premiere Pro. It's a video package, no? Yes. It's video package. මම මතකයි මේවා අපි activity පොත කරද්දි activity පොතේත් මම දුන්න list එක activity පොතේ අහලා තිබුණා list 5 audio package list 5 video package කියලා. මොකද්ද සමික්ෂ? Open shot. OpenShot is a video package, right? It's a video package. What about audio package? පුතාලා මතක තියාගන්න මෙන්න මේ වගේ කෙටි සටහන් ගහපුවම ඒ අදාළ මාතෘකාවේ යටත ගැන ඔයගොල්ලෝ මතක තියෙනවා පාඩම් කරලා තියෙන එක. ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ පොත හොඳට කියවන්න. කියවලා ඉවරලා තමන්ගේ මනසට තමන්ට එන විදියට මේ වගේ මේවා එකක් ගහ ගන්න. එතකොට ඒක ගහගත්තාම ඒක කොලේකට ආපුවම මේක නිතර නිතර බලද්දී අර ඔයගොල්ලෝ පාඩම් කරපු ඔක්කොම නිතර නිතර මතක් වෙනවා. එතකොට ඔයගොල්ලන් ඉස්කෝලේදී ප්‍රශ්න පත්‍රවලදී ප්‍රශ්නයක් ඇහුවත් ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. පැහැදිලිද? හොඳයි. මේකත් ඕන නම් මේකත් ලියා ගන්න නැත්නම් මේ වගේ එකක් ඔයගොල්ලෝ ගහ ගන්න ඕනේ. මේක ඕන නම් මේක ලියාගත්තත් කමක් නැහැ. But what I want to do is this is called mapping, no? Mind mapping. මේකට කියන්නේ mind mapping කියලා. So mind mapping is different from one person to the other person. එකනාගේ එකකට වෙනස් වෙනවා පුතේ. දැන් මම මෙහෙම අමික්ෂ මෙහෙම මම මෙහෙම ලුවට අමික්ෂ මෙහෙම නෙමෙයි ලියන්න. ඒතොර හෙසරා ලියන්නේ මීට වඩා පොඩක් වෙනස් වෙන්න පුළුවන්. කමක් නැහැ. It's up to you. But what I want you to do is ඔයගොල්ලෝ මේ මෙහෙම අනුගමනය කරන්න. මුළු පාඩමම හොඳට ඉස්සලාම කියවන්න ඕනේ. පාඩම දිහේ උඩින් බලන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙන පාඩමේ මෙන්න මේ මෙන්න මෙහෙම කාටුන් එකක් ඇඳගත්තනම් මට හොඳයි ලේසි මතක් වෙනවා කියලා. right ඒතර ඔයගොල්ලෝ ඒක දිහා බලාගෙන ඒ විදිහට කාටුන් මේ වගේ ග්‍රාෆ් එකක් හදා ගන්නවා ඊට පස්සේ මම කියවලා බලනවා ඔයගොල්ලෝ හිතනවා නම් පුතේ මේකේ
මෙතන තම මම මෙහෙම එකක් දැම්මා කියලා. ඔඩියෝ පැකේජ් එකට උදාහරණ පැකේජ් දෙකක් ලියනවා, වීඩියෝට උදාහරණ පැකේජ් දෙකක් ලියනවා. එකමක් නැහැ. It's up to you. Right? If it is necessary, you can write down. Right? ඒක ඔයාගේ රෙෆරන්ස් එකට නෙමෙයි අපි මේ මයින්ඩ් මැප් එක ගහන්නේ, අපේ මනසට උදව් වෙන්නනේ මතක් කරගන්න නේද? ඒතර මතක් කරන පොයින්ට්ස් ඒවා ටික වැදගත් පොයින්ට්ස් ඔය ලියා ගන්න. ඒක අර හැලි කරන් ලියන්න ඕනේ නැහැ, වාක්‍ය කරන් ලියන්න අවශ්‍ය නැහැ. පැහැදිලි නේද පුතේ? Right? හොඳයි. එහෙමනම් අපි මේ ওই වගේ ওই තුන්වෙනි පාඩමත් කරානේ. මේ මේ මේක ඇවිල්ලා හතරවෙනි පාඩම නේද පුතේ මේ? Yes sir. ආ අපි එහෙනම් මෙහෙම කරමු. මේ විදිහට මේ අදහස අරගෙන පුළුවන් නම් ඕගොල්ලෝ දෙන්න පස්වෙනි පාඩම පොඩ්ඩක් try කරලා ඉන්න. පස්වෙනි පාඩම අපි සාකච්ඡා කරා නේද? ආ නේද? හරි හරි. එහෙනම් පස්වෙනි පාඩම මම සාකච්ඡා කරාට පස්සේ ඕගොල්ලොත් එක්ක ඕගොල්ලෝ දෙන්නත් එක්ක මේ වගේ එකක් මම ගහන්නම් ආයෙමත්. තෝරන්නේ නැදයිනේ. හරි. right. දැන් ආයෙමත් උඩසිට අග දක්වාම පුතාලා හොඳට පොඩ්ඩක් බලා ගන්න විභාග තියෙනවනේ. විභාග ඉවරයි නේද? ඔව් සර්. හැබැයි සර් අපිට පස්වෙනි පාඩමත් කරා. ආ ඒ කියන්නේ විභාග මං අහන්නේ විභාග IT වල තිබුණාද? IT විභාගේ තිබ්බද? ඔව් සර්. ආ ඒක ඒකෙන් ආවද ප්‍රශ්න? ඔව් සර්. ආ දැන් කර ලිව්වේ නැද්ද ඔයා? ලිව්වා සර්. right. 100ක් වගේ ගන්න පුරන්ද ලකුණු? පුළුවන්. 100ක් නම් නැති වෙයි සර්. 90 ගන්නත් අපෝ ඊට වැඩියෙන් ගන්න ඕනේ හරනම්. හෙසර මොකද? ගානක් වගේ පුතේ. ඇයි ඒ 100ක් ගන්න එපේ පුතේ. අපේස ඉස්කෝලේ තිගෙනු ඇස. ආ හා හා හරි කමන්නේ හරි. ඕකේ නම් අපි එහෙනම් next week හම්බ වෙලා ඊටට ගැන කතා කරන්න යමු. රෙඩි වෙලා නම් එහෙනම් අපි තියමු නේද? එහෙනම් මුකුත් ගැටු නෑනේ. හයිට් එනං ගුසාර නැහැ එනං ජෙසුපිට අපුතේ හදේ නේද? අවුතේ හයිට් ගුසාර නැහැ ජෙසුපිටයි.